දේවදත්ත කියන්නේ යසෝදරාවගේ එක කුසඋපන් අයියට එතකොට මොුණ අයි අද ගල්පෙරලන්න ඇත්තේ තමන්ගේ නංගිව දරුවෙක් එක්ක දාලගිය මිනිහට දෙවරක් පෙරූ පිරිත් පැන් තැන්නේ ඥානානන්ද හිමි යොදුන් ගනම් සංසාරයේ දුර ඇවිද පැතුම් පතා මාදන්දුන් නාා නොවෙද ඇවිත් විහාරට සිරිපා දෙක නොවැද ඉතින් නොකයාමයාගන්නට හැකිද. රත්නශ්‍රී විජේසිංහයන් රචනා කරපු ගෙත්තම් පහන කාව්‍ය සංග්‍රහය. මේ කාව නිර්මාණ දවිත්වයක් එකක් ප්‍රසස්ථ ගනයේ කාවනිර්මාණයක් සාහිත්‍ය රසය, ව්‍යංගාර්ථය, දවනිතාර්ථය ආදී වශයෙන් එලිසමය ආදී ගැලපුම් පදභාවිතයන් සමග නිර්මාණය කරපු කාවයක් සහ ඉට පෙර ප්‍රකාශ කරපු කාවය එම කාව්‍ය සංග්‍රහය තැන්නේ ඥානානන්ද කියන ස්වාමීන් වහන්සේ මෑතකති එලිදක්වපු එක්තරා කෘතියක සඳහන් වන කාවයක්. අපි පළවෙනි කාව්‍ය සංග්‍රහය ගත්තහම් පස්සේ ඒක මේ කියන කතන්දරය කුමක් ද මචන් ආනන්ද, මං වැරද්දක්කරා එවකට ඇසතු බෝධිය නෙවේ සිලෙක් කරගන්න තිබ්බෙ මට දිවිකදුරු ගහක් තෝරගන්න බැරිවුණු පාපෙට අහිංසක උන් ගොඩක් පවුගෙවනවා මගේ නමට රෙජිස්ටර් බුද්ධරාජ්‍ය තුළ. මේ වගේ නිර්මාණ පහලවීම සහ මේ නිරාගමිකාත්වය හෙමනත් තම්මි රඩකල් මතධාරී සමාජයේ පිළිබඳව තමයි අද මේ සාකච්ඡාව. සේපාල, අමරසිංහ කෞුද මේ සේපාල අමරසිංහ කියලා කියන්නේ ඔබට මතක ඇති මීට වර්ශෂයකට පමණ පෙර එක්තරා නළුවෙක්න් ප්‍රකාශයක් කරනවා ශ්‍රීමාබෝධියයට අඩියක් ගහන්න හරිම ආසාාවක්ක්‍ය යට තියෙනවා කියලා ඒවගේම තමයි සමනලී ෆොන්ස එක කියන ඊනියානිලිය ප්‍රකාශයක් කරනවා ජේතවනාරාමයට කුණු පුරවන්නට ඕනි කියලා ඒවාගේම තමයි පසුකාලීනව කෘතියක් රචනා කරනවා බුදුන්ගේ රස්තියාදුව කියලා. ඊටත් පස්සේ දළදා වහන්සේට ලබ්බ කියලා අගෞුරුව වෙන විදිහට කතා කරනවා. මේකමි රැල්ලක් විදිහටම මේ එන්නේ ඇයි මොකදම මේ ගොල්ලන්ගේ මේ පරමාර්තය. ඔබට මතක ඇති සියම් විදිහට පහරගාපුවස්ථක් මංඟට මතක් කරන්න හෝ ානාපොකුණ චිත්‍රපටය මේ චිත්‍රපටයේද එක්තරා තැනකදී ප්‍රකාශයක් කරන බුදුරජාණන් වහන්සේ මේ මෙිච්චරයි මේ ලෝකෙන් දැනගෙන තියෙන්නේ ඒ නිසා අපි දැනගත්ත නැතිවුනාාට මොකද කියලා. මේ විදිහට මේ පහර ගහන්නේ මේ රටේ සංස්කෘතියට මේ රටේ සදාචාරයට ආගමට ඇයි මෙහෙම පහර ගහන්නේ ඔබ හොඳට මතක් කල්ල බලන්න කල්පනා කරලා බලන්න පහෞුගිය කාලය පුරාම නිගදයේ දිහට ික්ෂූන් වහන්සේලාට පහර එල්ලකරපු අවස්ථා. තැම්මේ ඒඒ දිනයේදී රුවන්ගලිසෑයේ නායක හා මුදුරුවෝ විශේෂ පූජාවන් සිද්ධ කරලා තියෙනවයි. වගේම තමයි පහුගිය කාලය පුරාම භික්ෂූන් වහන්සේලා මෙරටේ අහිංසක මිනිස්තු වෙනුවෙන් අනන්ත අප්‍රමාණ පුද පූජාවන් එහමනත් අම්මි පරිත්‍යාග සීලික්‍රියාවන් සිද්ධ කරනවා ඇ පිළිබඳවමි කිසිම කැෙි කතාවට ලක් වෙෙන නෑ නමුත් මේරටේ සුළු භික්ෂුණන් වහන්සේලා පිරිසක් දේශපාලනය පිළිබඳව යම් කිසි මතදාරීයේ භික්ෂන්හන්සේලා පිරිසක් කරන. දේවල් අරගෙන භික්ෂූන් වහන්සේලාට කහකඩ සංග බට්ටෝ එහෙම නැත්තන් මේ ගණයෝ ආදී වශයෙන් මේ භික්ෂූන් වහන්සේලාට පරිබව කරන්නටන්ගරතති න භික්ෂූන් වහන්සේලාට ලැබෙන ආමිසය. ඳව භික්ෂ හන්සල්ලාට ලැබෙන යම් යම් දේවල් පිළිබඳව රෂයා සහගත්තව මේ හිංසක මිනිසුන්ට න්න නම්බලට මොකද දීවශයෙන් මේ මතක් මතයක් සමාජගත කරන්නට උසාහ කරනවා. මේකෙ මූ මේක හේතු මුද ඔබ හග ගොත්ත එෙම සේපාල අමට සිංහ කියෙන පුද්ගල ැන අධ්‍යනය කළොත් මේ සේපාල අමර සිංහ කියෙනන පුද්ගලයා ඇත්තටම යහපාලන්නේ කාලේ, යහපාලනය වෙනුවෙන් කටියයුතු කලා ඊළඟට ගෝටාබ රාජ පක්ෂ බලට ගැෙ එන්නට ගෝටාබේ රජපක්ෂ වෙනුවෙන් චන්දෙනකළ කතාගලා. ඊළඟට ඔහු මොකද කළේ ඔහුගේ දේශපාලන කැම්පේෙන් එක දැන් හැරවෙලා තියෙන්නේ හරවලා තියෙන්නේ වෙන කොහෙට වත්නෙමේ වික්තරාමී ලංකාව පක්ෂයක් වෙතට ඔබ ධර්න්නවේ පක්ෂයෙකු මධද කියන කාරණය පෞගිය කාලයේ පුරාම. බුදුදහමට ගරහ කරපු මේ බුදුදහමට නිග්‍රහ කරපු මිනිස්සු එකට එකවෙන් තැනක් තිෙනව තැන තමයි. එතකොට දැන් ඇයි මේ තැනකට ගොුණුවෙන්න කියෙන කාරණය පිළිබඳව තමයි අපි අධ්‍යනය කරන්නට ඕනි. මේ දේශපාලන කණ්ඩායමේ වුවමනාව තමයි, මේ රටේ ප්‍රධාන දේශපාලන වවහයන් දිත්වයම බුදුදහමත් සමඟ මිශ්‍ර වෙලා තිබෙන නිසා, ඒ ඔස්සේ එම බුදුදහමට පහර එල්ලකිරීම හරහා මේ පදහන පක්ෂ දෙකට එන ජන ප්‍රසාදය විනාශකිරීම තමයි, මොවුන්ගේ අරමුණ මොවුන්ගේ බලාපොරොත්තුව, ඒ ඔස්සේ මොවුන්ගේ ඒකායන පරම බලාපොරොත්තු වෙන්නේ මේ කියන මූලට පහර එල්ල කිරීම. ඒ හරහා ඔවුන්ගේ මේ කුට බලාපොරොත්තු ෂ්ඨකර ගැනීම වුවත්. ඒ උදෙසා ඒ හොස්සේ වෙන්නේ, මේ ලංකාවේ බුදු දහම බෞදධ සංස්කෘතිය විනාශයට ලක්වීම. මොුගේ තර්කය වෙන්නේ භික්ෂුණහන්සේලා පන්සල්වලට වෙලා පංසල්වල කටයුතු කිරීම මිස මේ දේශපාලන ශේස්ත්‍රයට හෝ දේශපාලනය තුළ යම් යම් හරපද්ධතින් දෙසා පික්ෂුව මෙහයවීම නොකළ යුතුයැයි කියන කාරණය. එහෙත් මේ රටේ ඉතිහාසේ දෙස බලන විට භික්ෂූන් වහන්සේලාගේ දායකත්වය නොමැතිව, රාජ්‍යයක දියුණුවත් රාජයක පැවැත්මක් ඇතිවීම් නොමැති බව සා සාධක සහිතව පැහැදිලි කරගත හැකි. මානම් මේ නිරාගමිකයින් සමාන කරන්නේ පිනෝකෝ කෙනෙක්ට නහාය වැඩ ඇති. නහය දික්වීමෙන් වැඩගන්නා පිනෝකිියෝ කෙනෙක්ට. මොකද මේ නිරාගමිකයින්, පුළුවන් තරං හැකිතාක් මේ බුදුදහම පහර එල්ල කරමින්, නිරාගමි ඊනියා නිරාගමිකයින්. සැබෑ නිරාගමිකයෙන් නම් ඔවුන් බුදුදහමට හෝ කිසිදු ආගමකට පහර එල්ල කරන පිරිසක් නොවී යුතුයි. නමුත් මේ ඊනියා නිරාගමිකයගේ වෝල් එක ඔවුන්ගේ ෆේස්බුක් පේජ් එකට ගියාට පස්සේ. තේරුම් ගන්න පුළුවන් කාරණය වෙන්නේ මෝන් බුදුදහමට පමණක් පහර ගසමින් නත්තලට සුබ පැතුම් එක්කරන ආකාරයක් ක්‍රිස්ති්‍යානියාගමට. එනිසා මොවුන් ඊනියා නිරාගමිකේන් ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙ ඊනියා නිරාගමිකයින් මොකද කරන්නේ මේ බුදුදහමට පහර එල්ල කරමින් ඔවුන්ගේ පෞද්ගලික YouTube ගිනුම් බල රිච්චක වැඩිකරගනමින් බනින්න බන්න බනින්න ඔ බන්නට ඔ බනින්න මට කියන ආයාචන සිද්ධ කිරීමේ අවස්ථාව තමයි අපි මේ දකින්නේ. දෙවරක් පෙරූ පිරිත්පැෑන් ග්‍රන්ථය ගැන බනින්න පටන් ගන්නකොට එක්තරා. පුද්ගලයකු එක්තරාමේ නිරාගමික කොටසක පුද්ගලයේ කැවිල්ල කමෙන්ට් එකක් දානවා බනින්න 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 තවත් බනින්න අපිට වනේ අපට අවශ්‍ය වනේ ඕක තමයි කියලා. තිය නිසා මේ අයට අවශ්‍ය වෙන්නේ සමාජ අවධානය අවධානය තමා අපට ඕනා. ඒ නිසා තමයි මොවුන් නිතර උසහ කරන්නේ සමාජයේ කැළඹෙන ආකාරේ කටයඋත්තක් සිද්ධ කරන්නට මේ ටරෙන්න්ඩ එක මේ විලාසිතාව මේ ස්ටයිල් එක පවිච්චි කරබූ සංග සංස්ථාවේ භික්ෂන් වහන්සේලා තමයි. කිරිබත්ගොඩ ඥානානන්දවාමීින් වහන්සේ තහා පිටිදූේ සිරිදම්ම වාමීන් වහන්සේ. පිටිදූුවේ සිරිදම්ම ස්වාමින්න් වහන්සේ ඔබට මතක ඇති පහෞගිය කාලේ පුරාම මේ රටේ සංස්කෘතියට මේ රටේ හරපද්ධතිීන් උදෙසා ඒවා යම් යම් දේවල්ලට සංවේධ ස්ථාන වලට දළදා වහන්සේට පවා පහර එල්ල කරපු අවස්ථා. මේ පහර එල්ලකිරීම හරහා, උන්ුහන්සේලා බලාපොරොත්තුූුණේ සමාජ අවධානය. උන්ුහන්සේලා ඒ හරහා ඔවුන්ගේ තත්ත්වය ඔවුන්ගේ පැවැත්ම සකස් කරගත්තා. ඒ හරහා තමයි උමන්දාව වැනි විශ්ව ගම්මාන නිර්මාණය කරන්නට අවශ්‍ය පදනම සකසා ගත්තේ. නමුත් සමාජය තුළ, එල්ලවෙන සමාජය තුළ පැවතෙන මතවාද කණ්ඩනය කිරීම තුළ මේ අයගේ බලාපොරොත්තු, ඉෂ්ටවීම සිද්ධ වෙන්නේ මේ අපි කරන මේ වීඩියෝ ගතකිරීම් මේ කතා බහට ලක්වීන් මේ සමාජ මාජ්‍ය තුළ, ඔවුන්ට හිමිියන යම් යම් තැනක් එමනැත්තං ස්ථානය ඒ දේවල් නිසා තමයි. තියනිසා මේ ඔස්සේ ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා කියන කාරණී නිරායාසයම සිද්ධ වෙනවා. තියනිසා මේ ිඳව අධ්‍යනය කරන මේ පිළිබඳව ගවේශණය කරන අය කළ යුතුවන්නේ මෝන්ගේ එකවුන් මෝන්ගේ ගිනුම් රිපෝට් කරමින් මෝන්ට සමාජය තුළ ඉඩහසර විවරවීම නතරකිරීම පමණයි ඔවුන්ට බැනීමම් හෝ ඔවුන් ප්‍රමෝට් කරන්නේෑම නිසා සිද්ධ වෙන්නේම ඔවුන්ගේ බලාපොරොස්ටු බලාපොරොත්තු ෂ්ට සිද්ධවීම සහ ඔවුන් බලාපොරොත්තු වන සමාජ පිළි ගනීම ඔවුන්ට ලැබෙන එක. ඉතින් ඒ නිසා අප කළ යුතුවන්නේ මේ බුද්ධ දේශනාව තුළ උගන්නන යථාර්ථය මේ නිරාගමික ඊනියා ක්‍රිස්තියාානි නිරාගමිකයෙන්ට පෙන්වාදීම නොවෙයි, ඔවුන්ගේ බලාපොරොත්තුව ෂ්ට සිද්ධ නොවීමට මග බලා ගැනීමයි. ඉති ඒ නිසා ඒ ආකාරයෙන් මේ නිරාගමික මාක්ස්වාදී, එසේ නොවේනම් මේ රැඩිකල් මතදාාරීන්ගේ බුදු දහම බේරා ගැනීමට කළ යුතුවන්නේ එකමදේයයි. ඔවුන්ගේ සමාජයේ තිබෙන අවධානය බිඳීමයි. ට හැකියාවතියෙනවා සත්‍ය තේරුම් කරන්නට සත්‍යය අවබෝධ කරවන්නට මේ අපේ විහාරස්ථාන හා සම්බන්ධ දායක පිරිස්වෙත ධර්ම දේශනා පැවැත්වීමේදී පවා. එදා සිට අද දක්වාස් කරන ස්ටයිල් එක එහමනැත්තම් කරන දේශනා ක්‍රමවේදය. වෙනස් කරමින් දර්ශනි කාරණ සත් නොවේනම් පරමාර්ත සත්‍ය පවා අවධාර්ණය වනාකාරයට ධර්ම දේශනා පැවැත්වීම. සුරංගනාල්ලෝක ඇමියම් අතිශෝක්ති වර්ණනා, එවැනි දේශනාවන්ගෙන් ටිකක් දුරට ඈත් වෙලා මේ නිරාගමික මතධාරීන්ට බියවී නොවෙයි. ඔවුන්ගේ මේ පහරඉල්ලවන තැන් පොඩ්ඩක් මග ඇරලා මේ යථාර්ථය පිළිබඳව මිනිසුන් අවධිකරවීම. එසේ අවධ කළ හෝත් මේ මිත්‍යාදුෘෂ්ටිය, නියත මිත්‍යාදුෂ්ටියට ලක්වන මේ පුද්ගලීන් ගලවාගන්නට හැකියාව ලැබෙනවා එයින් මේ සංසාරයේදී කල්පේ අවසානයේදී වත් නිවන් දැකිය නොහැකි. අකුසලයක් වන නියත මිත්‍යා අදුෂ්ටියෙන් මිනිසුන් ගලවාගන්නට හැකියාව ශක්තිය ලැබෙනවා. තිෙනසා ඒ ලැබීම ඒ ශක්තිය ඇතිවේවා කියෙන ප්‍රාථනයක් සමගින් අද වීඩියෝබ අවසං කරනවා මෙ සේපාල අමරසිංහ ඒවගේම මේ සුදත්ත වගේ මේ භික්‍ෂූන් වහන්සල්ලාට ගරහන භික්ෂුණන්හසලා වෙන්නන්න බැරි මිනිසුන්ගේ YouTube channelනල් ඔබ සස්ට්‍රයිබ් කරල තියෙනවන ඒ ගැනට්ටික් කල්පනා කරන්න ඔවුන් මේ සත්‍යය වෙනුවට විවිධාකාරයේ දේශපාලන නොලැබීම් මත ඔවුන් සිදු කරන පලිගැනීම්වලට හසු වෙන්නට එපා සත්‍යය කියා ඔබ ඒ විශවාස කරන දේ සත්‍යය නොවන බව තේරුම් ගන්න වටහාගන්න සියලු දෙනාටම තෙරුවන් සරන්නයි.